ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ විවසායකයන්ගේ හෙට දවස ගොඩනගන අද දවසේ කතිකාව. Very hard working. You are not doing this. මහාචාර්ය ජී එම් පීරිස් මැතිතුමාගේ සියලුම පිනන පක්ෂ 2000 රටේ ශක්තිමත්ම වීම සඳහා කඩා වැටුණු ගරා වැටුණු දේශයක් යලි ගොඩනගන්නට නව පුනර්ජීවයක් තුලින් ශක්තිමත් ඉදිරි ගමනක් ක්‍රියාත්මක කොට අප මාතෘභූමිය ආර්ථික සමාජීය ඛේදවාචකයෙන් මුදවා ගැනීමේ ගමනට මුල පුරන තවත් වැදගත් අවස්ථාවක් අද දිනේ මේ අවස්ථාව. අපේ ගමනේ ප්‍රධාන තේමාව තමන්ට පෙර රට. පළමුවෙන්ම ශ්‍රී ලංකා. අප අදහස් කරන පොදුජන වරමින් බිහිවන රජය කිසිම කෙනෙකුට පුද්ගලිකව සුන්දර වෙන්නේ නැහැ. ජන ආශිර්වාදයෙන් බිහිවෙන අපේ රජයේ රටේ තාවකාලික භාරකරුවන් හැටියට උපරිම කැපකිරීමෙන් සුපුරුදු වරදාන වරප්‍රසාද සියල්ලක්ම පසක දමලා ලක්ෂ දෙසිය විස්සක් වූ සුවහසක් ජනතාවගේ ආර්ථික සමාජීය දේශපාලන සුභසාධන අයිතිය රැකගන්න ගමනේ පෙරමග ගමන් කරුවන් හැටියට අපි ඉදිරිපත් වෙනවා ඒ භාර දූර කර්තව්‍යේෂ්ඨ සිද්ධ කරන්න. ශ්‍රී ලංකා ෆස්ට් මාතෘභූමියට මුල් තැන වැඩපිළිවෙල යටතේ ජනතා කේන්ද්‍රීය රාජ්‍ය පාලනයකට අපි යොමු වෙනවා. කරන්නා වූ සෑම ක්‍රියාදාමයක්ම පොදුජන හිතයිෂී පොදුජන කේන්ද්‍රීය පොදුජන සහභාගිත්ව එවගේම පොදුජන උන්නතිය දක්වා
රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙවන්නට නිර්මාණය කරන්නට අපි අදහස් කරනවා. සමාජ සමානාත්මතාවය, සමාජ සාධාරණත්වයට, social justice, social equity කියන ප්‍රතිපත්තිවලට අපි මුල් තැන ලබා දෙන්න. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් තුළ මානුෂීය ධනවාදයක්, ජනතාවාදී සමාජවාදී සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති, මේ ප්‍රතිපත්තීන් සියල්ලක්ම මුසු කොටගෙන මේ හැම න්‍යායකම තිබෙන ධනාත්මක ගුණාංගයන් එකතු කරගත් මැද මාවතක් කරහා ඉදිරි ගමනක් යන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපි අදහස් කරන සෞභාග්‍ය ජනතාව මත පදනම් වුණු සෞභාග්‍යය. People based prosperity. නැතිබැරි ඇති හැකි පරතරය ඉවත් කරන සෞභාග්‍යයක්. අපි බොහෝ විට අහලා තිබෙනවා රටේ ජාතික ආදායමෙන් 52%ක් භුක්ති විඳින්නේ පෝසත්ම 5%, සමාවෙන්න පෝසත්ම 20%, දුප්පත්ම 20% භුක්ති විඳින්නේ ජාතික ආදායමෙන් 4.5%ක් වැනි ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. මේක කිසිසේත්ම අපිට පිළිගන්නට බැහැ. සෞභාග්‍ය හැමෝම එකතු කරගත් සෞභාග්‍යයක් වෙන්නට ඕන. ඉන්ක්ලූසිව් ප්‍රොස්පෙරිටි, හැමෝම බෙදා හදාගන්න සෞභාග්‍යයක් වෙන්නටත් ඕන. ෂෙයාර්ඩ් ප්‍රොස්පෙරිටි, ආර්ථික වර්ධනය වර්ධනයේ නාමෙන් ක්‍රියාත්මක වෙන්නට බෑ. ඉන්ක්ලූසිව් ග්‍රෝත් වෙන්නට ඕන. හැමෝම එකතු කරගත්තු, හැමෝම කොටස්කාරයෙන් කරගත්තු ආර්ථික වර්ධනයකට අපි මුල කරනවා. සැමට සෙත සැලසෙන ආර්ථිකයක්, ඒ වගේම කඩිසර ක්‍රියාශීලී කාර්යශූර රටක්. අපි හැමෝම අහලා තිබෙනවා ජපන් රටේ ජපන් ජාතිකයින්ට තිබෙන විරුදාවලිය, ජපනා හපනා. අපේ රටෙත් අපි හැමෝම හපන්නු වෙන්නට ඕන, කාර්යශූර වෙන්නට ඕන, කඩිසර වෙන්නට ඕන. ඒ පරමාදර්ශී ආදර්ශවත් මඟ පෙන්වීම ඉහලින් සියලු දෙනාට ලබා දෙන්නට ඕන. එය නොපිරිහෙලාම ඉෂ්ට සිද්ධ කරන්නට අපි අදහස් කරනවා. ඕවාදිනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියන ඒ උපදෙස, ඒ ක්‍රමවේදය අකුරටම අනුගමනය කරන්නට බලාපොරොත්තු. රටක නායකත්වය නිසි මඟ පෙන්වීම ලබා දුන්නහම 120,000 කිසිම කෙනෙකුට ඒ උතුම් ජාතික වගකීම පැහැර හරින්නට බෑ, මගහැර යන්නට බෑ. ක්‍රියාශීලී කාර්යශූර රට තුළ දූෂණය, වංචාව, හොරකම අපි සහමුලින්ම තුරන් කරන්නට අදහස් කරනවා. විශේෂයෙන්ම දූෂණයෙන් වංචාවෙන් තොර වුණු රටක කැපකිරීම, වගවීම, වගකීම අකුරට තිතට ක්‍රියාත්මක කරනවා. පළාත් 9ක, දිස්ත්‍රික්ක 25ක, ප්‍රාදේශීය ලේකම් උපලේකම් බල ප්‍රදේශ 341,
ග්‍රාම නිලධාරී වසම් 14,022 විහිදී තිබෙන ගම් නගර 53,000 ජීවත්වන ලක්ෂ 220කගේ ජන ජීවිතවල වගකීම අපි බාර ගන්නට ඕන. ඒ උතුම් සුද්ධ වූ භාරකාරත්වය අපේ පණටත් වැඩිය අපි සුරක්ෂා කරමු. නුදුරු අනාගතයේදී තවත් ජනතාවාදී ජනහිතකාමී සන්ධහන රැසක් නිර්මාණය වෙනවා. මේ සන්ධහන මේ රටේ සම්ප්‍රදාන කූල සන්ධහන නොවේ. ඇමති පදවි බෙදා ගැනීම, සංස්ථා සභාපතිකම් බෙදා ගැනීම, විවිධ ආයතන තමන් යටතට ගැසට් කිරීම, ඒ සියල්ලකගෙන්ම බැහැර වුණු ශුද්ධ වූ ගමනක් අපි ක්‍රියාත්මක කරමු. එවන් කිසිම එකඟතාවයකට කිසිම පාර්ශ්වයක් සමග එළබෙන්නට අපි සූදානම් නැහැ. රටේ අවශ්‍යතාවය, දේශීය අවශ්‍යතාවය, ආත්මාර්ථකාමීත්වය නොව පරාර්ථකාමීව පොදු ජනතාවට සේවය කිරීමයි. ඒ උතුම් ජනතා සේවාව උදෙසා අප සියලු දෙනාම පෙළ ගැසෙමු. ජාති ආගම් කුලමල ගෝත්‍ර පක්ෂ බෙහෙදෙන් තොරව රටේ සුවහසක් ජනතාවට ලක්ෂ 220ට පරමාදර්ශී ක්‍රියාදාමයන් තුල රට ගොඩ නගන ගමනට නායකත්වය අපි ලබා දෙනවා. සැමට තෙරුවන් සරණයි. වණක්කම්. ස්ලාමු අලේකුම්. දෙවි පීඨයි. ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ හෙට දවස ගොඩනගන අද දවසේ කතිකාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් අප්‍රේල් 5 සවස 3ට BMICH පරිශ්‍රයේ පිහිටි මිහිලක මැදුරේදී